අද අපිට මිනිස්සු වඳින්නේ ගරු කරන්නේ ගිලම්පස දෙන්නේ බට්ටික දෙන්නේ අනේ ස්වාමීන් වහන්සේ ඔබ සාසනීපෙන් දෙයි කියලා බේත්තේ තරන් දිගම දෙමු කරන්නේ ඒගොල්ලෝ බුදුහාමුදුරන්ට කරනවා කියලා හිතන්නේ ඒක අපිට නම් මේක බුදුහාමුදුරන්ට ඒගොල්ලෝ බේත් තරන් දෙන්නේ අපේ කුසගින්න නෙමෙයි තථාගතයන් වහන්සේගේ කුසගින්න නිවන්නේ Pali pate aktina yomang pate ye so gilana mu pate ye gila yamek me gila nun to pastana karna wana mana ni eka mata kala wagi gila kina buduham dulu enang api tabatan da puja karna kia ni ke tataga tiang wasi tada mai deni buduham dulu anda garu kala ye deni buduham dulu anda sahawa kek baragi ni tiyan na bet buduham dulu anda pia akate takia karna buduham dulu api nusala kari nuwa ne බුදුහාමුදුරන්ට අපි සලකනවා ඒ නිසා උන්වහන්සේගේ ශ්‍රාවකයන් වටම අපි ඒ යුතුයකම් කරන්න ඕනේ කියන තැනයි ඒක භාග්‍යවතුන් වහන්සේට කරන උපස්ථානය කරන පූජාව එහෙමයි අපේ සින්දපාතේ දකින්න ඕනේ ඒ සිව්පසේ ඒ විදිහටයි පරිශීලනය කරන්න ඕනේ ඒ බය අපි ළඟ තියෙන්න ඕනේ අපිට දෙනවා නෙමෙයි මොනවාරි එකක් අදන්ඩ කවුරු ගෙනාලා දුන්නත් ඒක අපිට දෙන්නේ නැහැ ඒකේ රුපියලක්වත් අපට අයිති නැහැ ඒක බුදුහාමුදුරන්ට දුන්නේ ඒ අමරු රුපියලක් බුදුහාමුදුරන්ගේ රුපියලක් ඒ කාරියට ආයෝජනය වෙන්න ඕනේ ඒ බය අපිට තියෙන්න ඕනේ ඒ මොනොත් විතරයි අන්තිම උස්ම අපට සන්තෝෂ වෙන්න පුළුවන් අපාය දොර අපට ඇරෙන්නේ නැහැ ඒක වැයෙන ඒක එනගාලම වානයි දොර අපිට ඇරෙන්නේ නැහැ අපිට ඇරෙන්නේ නැත්තම් දොර උරුවස්සත් එක්කම කඩන් ගැටෙනවා දොර විවර වෙනවා බලන්නේ අනිසි පරිභෝජනය වංචනික පරිභෝජනය සැඟවීම මෙන්න මේ වගේ ඇවත් තමයි අවුලෙන්නේ යම සිව්පස්සයක් මෙහෙම වෙන්නේ කවුරුද කෙසෙල්ලවට යතුන්නා ගොඩාක් ස්වාමීන් වහන්සේලා ඉන්නවා එක ගන්න දෙන්නම බෑ ගෙඩියක් උනට කපනවා බෑ ගෙඩියක් පාට කපනවා අඟල අඟල පෙත්ත පෙත්ත වගේ කපලා කෑල්ල කෑල්ල දෙනවා බඩ පිරු නැති වුණත් සිත කොච්චර පිරෙනවද ඒක පූජා කරපු ඒ භික්ෂුව ඒක ඒ විදියට හැමෝටම දෙන්න ඕනේ කියලා සිතපු භික්ෂුව ඒගොල්ලන්ගේ ඒ මහා කරුණාව ඒ දාන සිතවිල්ල සහෝදරත්වේ බෙදා හදාගෙන ඒ වළඳන ඒ ශ්‍රේෂ්ඨ පාරමි ගුණය අර පොඩි කැලලට කුසගින්න නිවෙනවා මහා ගුණ කන්දරාවක එකකින් පේනවා හැම මොහොතේම එහෙම ගුණ පුරන්න ඕනේ එම අවස්ථාවකම ගුණයක් පුරන අවස්ථාවක් වෙන්නේ. නිදා ගන්නකොට සැතපෙන්න සල්ප මොහොතකට කලින් හරි තුනුරුවන් නැඳලා සී කරලා ගුරුවරයාට නමස්කාර කරලා ඊට උදේ මට ඉර උදා වෙයිද කියලා ඒකාන්ත වශයෙන් මම දන්නේ නැහැ කවුරුත් මට අප වෙලත් නැහැ. මේක වෙන්න පුළුවන්. මං පණ තියෙන මගේ අන්තිම රාත්‍රිය එහෙම වුණොත් මම මේ භවයේ කරපු යම් යම් වැරදි තියෙනවානේ ඔක්කොම තුනුරුවන් කමා කරගන්න මට මොනවාරි වැරදි කළාද ඒ ඔක්කොම සමාව දීලා සිත නිදාස් කරලා ප්‍රබාස්වර කරලා දැන් මට මැරෙන්න පුළුවන් දැන් මම සූදානම් මේ මානසිකත්වෙ මොළුව තියෙනවා විමිට හරිම නිදාස් එකක් එහෙම තමයි නැගිට්ටම පණ තිබුණා අදත් උපරිම මම ආර්ය ජීවිතේ වැඩ කරනවා උපරිම වැඩ කරනවා එදා දවසේ තේ විදිහට තමයි නිදා ගන්න යන්නේ නිතරම සිත පරිස්සම් කරනවා නාම රූප වලින් වෙන් කරනවා අනාගතේ ජීවත් වෙන්නෙම නැහැ ඊන මවන්නෙම නැහැ බලාපොරොත්තු තියාගන්නෙම නැහැ අද දවස ඇතුළතම තමයි වැඩ ටික කරගන්නේ ඊට දවසේ වෙන කතා කරන්නෙම නැහැ ඒක ඊට දවසට තමයි කල්පනා කරන්නේ ඊට දවසේ දාන්නේ ඒකට බලමු අද හම්බුණානේ අද ඉවරයි ඒකට ගැන ඒක දුකක් නේ එට දුක එට විඳිමු කට්ටිම එකතු වෙලා විඳිමු හැබැයි එට දුක හද විඳින්න ඕනේ නැහැ අද දුක සෑයන තරම් තියෙනවනේ ඒක අද විඳලා ගන්න මොකද ණයට ගන්න එට ඒ රාග කිසිම දෙයක් ණයට විඳින්න ඕනේ නැහැ මේ විදියට ඒ ආර්ය ජීවිතය දකින්න ඕනේ අර දසදම්ම සූත්‍රය අපේ ජාත ආන්දරන් වහන්සේ ආවා වගේ දසදම්මේ එන තමයි මානෙක් මානකම කරන්න ඕනේ කොහොමද වික්ෂුවක් ජීවත් වෙන්න ඕනේ කොහොමද ඒ ධර්මතාවයන් 10ක් එක්ක ජීවිතය අඩගස්සන්නේ කොහොමද ඒක බොහොම කරුණාදායක වටිනවා ඒක පාලියෙන් සිංහලෙන් කටපාඩම් කරගත්තට
මුඩා කටින බුදුහාමුදුරුව අපට දීප ආවාදයක හොඳයි එමාම සුවසේ සැතපෙන්න නිවනට අප්‍රමාදී වැඩ කරන්න මුළු ලෝකෙම අය රාතන් වහන්සේලා බලාපොරොත්තු වෙන ඉන්නවා සතර දිභාගේ මේ මාපොළොවේ මිනිස්සු සිතනේවා ප්‍රාර්ථනා කරනේවා හරියට ඇහෙනවා කනට ඒගොල්ල බලාපොරොත්තු වෙන රාතන් වහන්සේලා පොළවේ මතු වෙන්නෙත් නැහැ වැස්සට ආසෙන් වැටෙන්නෙත් නැහැ ඒ අපි තමයි එයාගේ බලාපොරොත්තු ඉෂ්ට වෙන්න නම් ලෝකෙට ඒ ආර්යෝ ලැබෙන්න නම් අපි දක්ෂ වෙන්න ඕනේ රහත් වෙන්න කොහෙන්ද කවුද කියලා බලාපොරොත්තු වෙන්නේ නැතුව ඇයි මම වෙන්නේ නැත්තේ ඒක මම මොනවාම ඉවරනේ කවුරුරි ඇවිල්ලාපත් වෙයි නෑ මම කෝ කියවෙනවා කවුරුරි මේක ඕදයි නෑ මම ඕදෙනවා එතනට ආවම ඉවරයි නේ දක්ෂ වෙන්න සිත පුළුවන් තරම් පරික්ෂාම් කරන්න තරුණ කාලේ ගොඩාක් රාගයට සිත ගොදුරු වෙනවා ඒ සිතවිල්ල ක්‍රමානුකූල වැඩි වෙලා වැඩි වෙලා වැඩි වෙලා ලේවල ගමනාගමනේ වැඩි වෙලා සිතේ වේගය වැඩි වෙලා මුළු කයම ගිනියම් වෙලා මේක කෙරවල බොම භයානකයි සිතවිල්ලට එන්න දෙන්න එපා ඒව නිවැරදි කරන්න ලෝකේ හැම කාන්තාවක්ම අපේ අම්මලානේ අපිට කිරි දීපු අය එයාගේ කුසේ අපි ඉපදිලා තිනවා හැමදේම අත්හැරලා ආපු අය මොකටද අපි අනිත් අය වැරදි ලෙස දකින්නේ ඉතින් කවදරි ලෝභ සිතිවිල්ලක් ආවොත් දැනගන්න කවදරි දවසක මම වත්කම්ම ලිමිකාරයෙක් වෙන බව අද මේක ලස්සනයි මේක වටිනවා මේම එකක් තිබුණොත් හොඳයි පාපිසක් තිබුණොත් හොඳයි මුට්ටියක් තිබුණොත් හොඳයි පඳු ගන්න හට්ටියක් තිබුණොත් හොඳයි එහෙම පොඩි සිතිවිල්ලක් පස්සේ කුටිය මාරු කරනකොට ඩීම බට්ටේ කෝනේ බඩු පුරවන්නේ ඉච්චර බඩු එකතු වෙලා කවදරි ඒ දවසක මම වෙලඳෙක් වෙනවා පරණ බඩු එකතු කරන කෙනෙක් වෙනවා ලෝභ සිතිවිල්ල කාව දැනගන්න කවදරි දවසක මම වත්කම් හිමිකාරයෙක් වෙනවායි කියලා ඒක එන්න දෙන්න මෙපා ඒ අවශ්‍යතාවය පුළුවන් තරම් නිරෝධ කරන්න ඕනම එකක් මේ ලෝකෙ දිරාපත් වෙනවා මලකඩ ගන්නවා එයා වේයෝ කාව කාලා දානවා ඒක වැඩක් නැහැ ඒවා තිබුණට වැඩක් නැහැ ඔක්කොම මලකඩ කාලා යනවා තරම් වෙලා යනවා පරිභෝජෙන් දොර වෙනවා කවදරි එකම විසි කරන කවදරි විසි කරනකට මොකටද මේක පරිස්සම් කරන්නේ දිරාපත් වෙන එකක් මොකටද මම අල්ලගන්නේ එහෙම පරම සත්‍යයෙන් දැකලා ඒ ලෝභය මැඩලන්න නිරෝධ කරන්න නැත්තම් කවදරි දවසක ලොකු වත්කම් තියෙන කෙනෙක් බවට පත් වෙනවා කවුරුරි වික්ෂුවක් එක්ක පුංචි ද්වේෂයක් ඇති වුණා දැනගන්න කවදරි දවසක එක්ක උන්වහන්සේට අපි ගානවා නැත්නම් උන්වහන්සේගෙන් අපි පුටි කනවා පොටි ද්වේෂයක් ඒක කවදරි කෙරවල වෙන්නේ ලොකු ගැටුමක් බැනගෙන විනය කර්මයකට ගිහිල්ලා ස්වාමීන් වහන්සේලා ඉදිරියේ වන්දනා නමස්කාර කරලා සමාව අරගෙන අවද්දසන ආයෙම කරන්න කියලා පොරොන්දු වෙලා සමහර වෙලාවට ශිෂ්‍ය භාවය පවා අවසින්න පුළුවන් පොටි ද්වේෂයක් කෙරවල වෙන්නේ අතනේ මානකම නැති කරලායි නවතින්නේ. දේශයක් ඇති වෙච්ච ගමන් තමන්ගේ අඩුව දකින්න. උන්වහන්සේ මට බැන්නා නෙමෙයි මගේ අඩුව කිව්වා. උන්වහන්සේ බැනපු එක නෙමෙයි වරද. උන්වහන්සේ ඒක කියනකම් බනිනකම් මම එම ඇසුරුණානි මගේ දුර්වලකම තිබුණානි. බැනුම් ආන්න තරම් මම දුර්වලයි කියන්නේ. බැනුම් ආන්න සුදුසුකම් ලැබලයි කියන්නේ. ඒ වගේ තමන්ගේ වැරද තමන්ගේ අඩුව තමන්ගේ දෝෂය කියලා දැකලා උන්වහන්සේ කිසිම දෝෂයක් නැහැ කියලා ඒ ද්වේෂය පහ කරගන්න. ඒ පටිගේ ගැටුම පහ කරගන්න. ඒ වරද තමන්ගේ කියලා ගන්න. ඒ පිළිගන්න. ඒ විදිහට සිත පරිස්සම් කරගන්න. ලෝභ දේශ මොහ වලින් සිත පරිස්සම් කරන උත්තමේ ඒකාන්ත වශයෙන් ලෝභ දේශ මොහ නිරෝධ කරනවාමයි. එකක් නිරෝධ වුණොත් එයා අනාගාමී. එම තම අභිනන්දන සූත්‍රයේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ ලෝභයේ දේශේ මොහේ තුනෙන් එකක් නිරෝධ වුණොත් ඒකාන්ත වශයෙන් එයා අනාගාමී උත්තමේ හරි සරලයි සිත පරිස්සම් කරන්න තියෙන්නේ සිත පරිස්සම් කරන්න තියෙන්නේ දැන් ඉඳලා පුරුදු කරන්න හැම මොහොතෙම පුරුදු කරන්න පැය 24ම පුරුදු කරන්න මාර්ගයෙන් තොර එක මොහොතක්වත් ජීවත් වෙන්න එපා නිකං විවේකයෙන් හාන්සිලා හිටියත් ඒකත් මාර්ගය තුළ හාන්සි වෙන්න.
සම්පාසු වෙන්න මාර්ගය තුල, කතා කරන්න මාර්ගය තුල, වත් කරන්න මාර්ගය තුල, ධම් වඩන්න මාර්ගය තුල. මාර්ගයෙන් පිට කිසිම දෙයක් එක මොහොතක්වත් රැඳෙන්න එපා. මාරය අල්ලගන්නේ මාරයට අසු වෙන්න පුළුවන්. හොඳයි, සියලු දෙනාටම තෙරුවන් සරණයි. සුබ රාත්‍රිය. එත දවස උදා වෙන රාත්‍රන් වහන්සේලාට විය හැකි. ඒකයි සුබ රාත්‍රියක් කියන්නේ. ඔබට සැකපෙන්න විවේක ගන්න. නිදිමත හැදෙනකම් නිතරම ගවේෂණය කරන්න. කොතනද වැරදුනේ, කොතනද මට මුලා වුනේ, කොයි කොයි තැනද මම නිවැරදි කරන්න කියන්නේ. ඒවා නිවැරදි කරන්න. තෙරුවන් සරණයි. සබ්බේතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්තන්තරායෝ සුඛී දීගායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානු භාවේන සබ්බ ධම්මානු භාවේන සබ්බ සංඝානු භාවේන සදා සුත්තේ භවන්තුතේ සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා නිවනින්ම සැනසෙත්වා. ගුරුවරයාට මොනවාරි යුතුකම් කරන්න බලාපොරොත්තු වෙනවා නම් ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලා මට පිණ්ඩපාතය කරලා සිවුරු හොදලා නෙමෙයි මම බලාපොරොත්තු වෙන්නේ. මම ජීවතුන් අතර ඉන්නකොටම වෙලා පිළිනුවම් පානකන් මම බලාපොරොත්තු වෙන්නේ. ඒක අරෙන්න වෙන මොන යුතුකම කෙරුවත් මම හිතන්නේ මේ ගුරුවරයා සැනසෙන්නේ නැති වෙයි. දාන පිණ්ඩපාතය කරලා දුන්නට මම සැනසෙන්නේ නැහැ. ඒක මට පිණ්ඩපාතය කරගන්න පුළුවන්. සිවුරු සෝදන සෝදලා පිරිසිදු කරලා දුන්නට වැඩක් නැහැ. ඒක මට ඕද ගන්න පුළුවන්. ඔබ වහන්සේලා වහත් කරන එක විතරයි මට කරන්න බැරි. ඒක තමන් කරගන්න ඕනේ. තමන් විසින් තමන්ගේ අඩුපාඩු හදාගෙන රහත් වෙන එක මට කරන්න බෑ. මාර්ගය විතරයි මට පෙන්වන්න පුළුවන්. මට කරන්න බැරි දේ ඔබ වහන්සේලා තමයි කරන්න ඕනේ. මට කරන්න පුළුවන් ටික මං කළා. Nah, ini kita tambah.